නියම ක්වලිටියට හැදෙන අලුත් ටියාරා රස පදමට අලුත් වෙලා රජය විසින් රසායනික පොහොර තහනම් කිරීමත් සමග මෙවර මහකන්නේ ආරම්භයේ රට තුළ දැවැන්ත පොහොර හිඟයක් නිර්මාණය වුණා ඒත් සමගම පෙරගන්නේ ඉතිරි වෙවි පැවති රසායනික පොහොර සහ වෙනත් භෝග වගාවන් සඳහා ගෙන රසායනික පොහොර අලෙවි වුණේ අම්පාර දිස්ත්‍රික්කයේ තුල කළු කඩ මිලකටයි මෙවර මහකන්නේට පෙර එක් කන්නයක් වගා කිරීම සඳහා රජය විසින් ගොවින්ට යූරියා පොහොර කිලෝග්‍රෑම් 205ක් ටීඑස්පී පොහොර කිලෝග්‍රෑම් 50ක් සහ එම්ඕපී කිලෝග්‍රෑම් 55ක් පමණ රසායනික පොහොර ලෙස ලබා දී තිබෙනවා. එෙහිදී යූරියා කිලෝග්‍රෑම් 50ක මිටියක් රජයේ සහනදායි ක්‍රමයට ලබා දී ඇත්තේ රුපියල් 350ත් 500ත් අතර මිලකටයි. කෙසේ නමුත් මෙවර මහකන්නේ රජය රසායනික පොහොර තහනම් කිරීමත් සමග රට පුරා බොහෝ ප්‍රදේශ ආශ්‍රිතව යූරියා පොහොර මිටියක් රුපියල් 35000ත් 40000ත් අතර මිලකට අලෙවි වූ බවයි පැවසෙන්නේ. කුමුදුගම ගොවි සංවිධානයට අයත් අනිල් වික්‍රමසිංහ මහත්මයා සතුව කුඹුරු කොටස් දෙකක් තියෙනවා. ඉන් එක කොටසක් සම්පූර්ණයෙන්ම කාබනික වගාවක් සිදු කරලා තියෙනවා. නමුත් අනිත් කොටස මුල් අවස්ථාවේදී කාබනික ගොවිතැනක් සිදු කරත් පසුව ඒ අසාර්ථක වීම නිසා රසායනික පොහොර යොදා සිදු කරලා තියෙනවා. මම රජයේ කියපු හැටි රසායනික පොහොර නොදා කාබනික වලින් කරගෙන ගියා. මාසයක් විතර කරලා බලනකොට ගොවිම අසාර්ථකයි. ඊට පස්සේ නැවත රසායනික පොහොර හොයන්න පටන් ගත්තා. ඒ අනුව රුපියල් 35000කට මිලදී ගත් යූරියා මිටියක් අනිල් මහතා අද පෙරවරුවේ සිය කුඹුරට යෙදුවේ මෙලෙසි. රුපියල් 350ට 500ට ලැබිච්ච පොහොර මිටියක් දැන් රුපියල් 35000ක මිලකට යනවා. මීට වැඩිය සාර්ථකයි ගොයියන්ට සාධාරණ මිලකට රජයෙන් නැවත යූරියා ලබා දෙනවනේ. එක්වරම රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වී කාබනික පොහොර භාවිතයට යොමු වීම තුළ තම වගාවන් අසාර්ථක වූ බවද ප්‍රදේශයේ ගොවීන් පවසනවා. අපි මුලින් වගා කරේ රසායනික පොහොර භාවිතයෙන් දැනට මේ කන්නට අපිට රජයේ අනුගමනය පරිදි කාබනික පොහොර වගා කරන්න අනුමැතිය ලැබුණා. එනමුත් ඒක සාර්ථක නැහැ. වෙනදාට ඉතින් අපි බීගෝනි 160ක් විතර ගන්න එකේ මේ හැරෙ ඉතින 80ක් විතර තමයි ගන්න වෙන්නේ. කොහොම නමුත් පොහොර අර්බුදයේ මැද වගා කළ අම්පාර දිස්ත්‍රික්කයේ එරගම අක්‍රේපත්තු ප්‍රදේශවල කුඹුරුවල මේ වන විට අස්වැන්නු නෙලමින් පවතිනවා. ඊයපාර 150කට කපලා දැන් කොණි 70කට තමයි කපන්න පුළුවන්. අනිතන් ඊළඟ අවුරුද්ද කරනවා නම් අපිට මේක ගොඩාක් අපි දන්නේ අපි කාබනික පොහොර එක කොහොමද පාවිච්චි කරන්න ඕන කියලා අඩුගාන අපි දන්නේ නැත් නේ. නිකාන් දෙම්ම කොච්චර දෙම්ම අපි දෙම්මට වැඩ නෑ දැන්. අඩුගාන අපි ඉන්ස්ට්‍රක්ෂන් හරි දෙන්න ඕනේ. දින තුනක් අම්පාර දිස්ත්‍රික්කයේ ගොවිබිම් වල වත්මන් තත්ත්වය සුවා බලපු අපි හෙට සූදානම් රජරට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිබිම් වල තත්ත්වය සුවා බැලීමට. එසේනම් හෙට හමුවෙමු පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී.